මෙවර 2020 ලෝක කුසලානේ 18 වන තරගයේ උගන්ඩා කණ්ඩායම සහ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම අතර පැවැත්ුණා. තරගයේ කාසිය වාසය ජයග්‍රහණය කළ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව කොදෙව් කණ්ඩායම පන්දු අරවිස් අවසානයේදී කඩුලු පහක් දැවී ලකුණු 173ක් රැස් කළා. කොදෙව් පළමු කඩුල්ල වෙනුවෙන් බ්‍රෙන්ඩන් කින් සමගින් ජොන්සන් චාල්ස් ලකුණු 41ක් එක් කළා. බ්‍රෙන්ඩන් කින් පන්දු අටකදී ලකුණු 13යි 4 පහර දෙකක් ඔහුගේ ඉනිමට ඇතුළත්. දෙවන කඩුල්ල වෙනුවෙන් චාල්ස් සමගින් පුරාන් ලකුණු 35ක් එක් කළා. පුරාන් පන්දු 17කදී ලකුණු 22යි 6 පාර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. දෙවන කඩුල්ල වෙනුවෙන් චාල්ස් සමගින් නායක පවෙල් ලකුණු 29ක් එක් කළා. චාල්ස් පන්දු 42ක් තුලදී ලකුණු 44යි 4 පාර 2ක් සහ 6 පාර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. සිවන කඩුල්ල වෙනුවෙන් පවෙල් සමගින් ස්ටර්පින් ලකුණු 20ක් එක් කළා. පවෙල් පන්දු 18කදී ලකුණු 23යි 4 පාර 1ක් සහ 6 පාර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 15ක් එක් වන විට ස්ටර්පින් ලකුණු 22කට දැවී ගියා. පන්දු 16කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 4 පාර 2ක් සහ 6 පාර 1ක් ඇතුළත්. 6 වන කඩුල්ල වෙනුවෙන් රසල් සමගින් රුමාරියෝ ලකුණු 33ක් එක් කළා. අන්ඩ රසල් පන්දු 17කදී නොදෙවි ලකුණු 30ක් රැස් කළා. 4 පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. රුමාරියෝ නොදෙවි ලකුණු 5යි පන්දු යෙවීමේදී බ්‍රයන් පන්දු වාර 4කදී ලකුණු 31ක් ලබා දෙමින් කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා. ලකුණු 174ක ඉලක්කයක් හඹා යාමට පිටේට පිවිස උගන්ඩා කණ්ඩායමට පන්දු වාර 12කදී සියලු දෙනා දෙවි ලබාගත හැකි වූවේ ලකුණු 39ක් පමණයි. මේ වාර්තා අතරට එක්ුණේ 2020 ලෝක කුසලානයකදී කණ්ඩායමක් දැවී ගිය සම අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි. මීට පෙර 2014 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 39ට දැවී ගියා. නෙදර්ලන්ත කණ්ඩායම නැවත වතාවක් 2021 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ලකුණු 44කට දැවී ගියා. ඉන් අනතුරුව 2021 වසරේදී එංගලන්ත කණ්ඩායම ඉදිරියේදී කොදෙව් කණ්ඩායම ලකුණු 55කට දැවී ගියා. මේ වසරේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඉදිරියේදී උගන්ඩා කණ්ඩායම ලකුණු 58කට දැවී ගියා. තවද ලකුණු 134ක දවන්ත ජයක් වාර්තා කිරීමට කොදෙව් කණ්ඩායම මෙම තරගයේදී සමත් වුණා. ඒ වාර්තා අතරට එක් වූයේ 2020 ලෝක කුසලාන ඉතිහාසයේදී කණ්ඩායමක් ඉහළම ලකුණු පරතර යනුව වාර්තා කළ දෙවන දවන්තම ජයග්‍රහණය ලෙසයි. මෙහිදීද පළමු ස්ථානයේ පසුවන කෙන්‍යා කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි 2007 වසරේදී ලකුණු 172කින් පරාජයටපත් වුණා. අද තරගයේදී උගන්ඩා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියාවන ජුමා පන්දු 20කදී ලකුණු 13යි. අනෙක් පිතිකරුවන් සියලු දෙනාම ලකුණු 7 සීමාව හෝ පසු කිරීමට සමත් වූවේ නැහැ. පන්දු යෙවීමේදී අකිල් හුසෙන් පන්දු වාර 4කදී ලකුණු 11ක් පමණක් ලබා දෙමින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා. මේ කොදෙව් පන්දු යවන්නෙකු ලෝක කුසලානයකදී වාර්තා කළ හොඳම පන්දුයම ලෙසයි වාර්තා අතරට එක්ුණේ. ඒ අනුව සී කාණ්ඩේ තවදුරටත් පළමු ස්ථානයේ පසුවන්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමයි. දෙවන ස්ථානයේ පසුවන්නේ කොදෙව් කණ්ඩායමයි. දෙවන ස්ථානයේ පසුවන්නේ උගන්ඩා කණ්ඩායමයි. සිවන ස්ථානයේ පෙපුවා නිව්ගිනි යනු කණ්ඩායමත් අවසන් ස්ථානයේ පසුවන්නේ නව ශ්‍රීලන්ත කණ්ඩායමයි. පැයම්පය අලුත් වෙන දෙස්විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.